ඉතින් ඒකට වෙන ඒකට වඩන ටෙක්නික් එක මේන් ප්‍රැක්ටිස් එක තමයි ඔය සතිපට්ඨානය විශේෂයෙන් ධම්මානුපස්සනාව ඒ වඩන ඒ ඇනලයිස් කරන එක ඒ ෆීලිංගස් බලනවා කෝස් එක how it comes how it passes away what are the causes for it දැන් ඔය කියපු කරුණත් දැන් පොඩ පොඩ මරමර තමයි ගෙනාවේ ඒ කියන්නේ ඒක අර සමහරට ආසාවල් මරණ එක තමයි එතකොට මැරෙන්නේ මැරෙන්නේ ඉස්සලා මැරෙන එක තමයි ආසාවල් මරණ එක තණ්හාව මරණ එක ඒකට තමයි මේ පොඩ දැන් ඉතින් ගෙනාවේ අර දැන් චුට්ටක් සියුන් එකට ටච් කරා මම දැන් මගේ ප්‍රැක්ටිස් එක ගන්නවා ළමයින්ටයි ගේවල් දොරලට ඔක්කොටම ආසාව මොකද පින්වතුනි මට පේන්නේ මේක මම මේ එන්නේ ඉමර්ජන්සි ඉමර්ජන්සි සිටුේෂන් එකට වගේ දැන් මේ දැන් මෙහෙම වඩිනවා මාත් එහෙමයි මම ප්‍රැක්ටිස් කරේ දැන් මෙහෙම නැති වුණොත් පින්වතුනි මොකකට හරි අන්තිම මොහොතේ තමන් ඩිස්ට්‍රැක්ට් වෙලා තමන්ට බැඳිලා තියෙන දේම තමන්ව අපායට අරිනවා හ්ම් තමන් වයිෆ් මතක් වෙනවා මහත්තයා මතක් වෙනවා එක්ක ළමයි මතක් වෙනවා එක්ක මොකක් හරි එහෙම මතක් වෙලා ඊට පස්සේ ඒ ලෝකෙ ඉඳන් මනි ස්වාමීන් මේ බණ කිව්වේ නැහැ කියලා අපිට නේද ඒ බණින්නත් වෙලාවක් නැති ඒ කියන්නේ ඒක හිඟමන් තැනක් නේ ජීවත් වෙන්න තාපිපස්සේ තාපිපස්සේ නෙමෙයි සමහරට මේ අපේ ලංකාවේ අය ගොඩක්ම පිං කරනවා ගොඩක් ඒගොල්ලන් එහෙම වැටෙන්නේ නැහැ ගොඩක් වෙලට ඒගොල්ලන් වැටි කියන්නේ සාමාන්‍ය අර පොමනේරියන්ස්ලා හැම ඉන්නේ නම් හොඳට මේගොල්ලන් වෙට්ස්ලා හැම ගෙනියන්නේ මේ මේ රටකම ඉපදෙන්න ඒ කියන්නේ මොකද කේන්ති ගියා ඉතින් කේන්ති ගියාම අතනට ඉපදෙනවා රිකෝ මේ රාගයට ඉඩ දුන්න රාගයෙන් ද කේන්ති යනවා අතර පින්වතුනි මෛත්‍රී භාවනාව නෙමෙයි සොලූෂන් එක කේන්ති යන එකට ඒක අර හිත මහන්සි හින්දානේ කේන්ති යන්නේ ඒතර මහන්සි වෙන්නේ මොකද මොන හරි ඉන්ද්‍රියම් පිනවනකොට එනර්ජියක් ගොඩක් යනවා ඒතර එනර්ජි එක දැන් කෑමුණත් කනකොට ගොඩක් එනර්ජිය යනවා කෑමෙන් හරි අපිට කෑමෙන් කැලරිස් ලැබෙනවා තමයි හැබැයි කෑමේ රස විඳින හින්දා චිත්ත මේ රසයක් විඳිනකොට පින්වතින් ලොකු චිත්ත ශක්තිය පිට වෙනවා. ඒතර රසය වැඩි වෙන තරමට චිත්ත ශක්තිය ඒකන ඊට පස්සේ අර දැන් දානේ කෑම හරි මොන හරි හරියට රස විඳගෙන මෙවන නිදිමත ඊට පස්සේ එනවා. ඒ දෙක ඔක්කොම සත්වමලයේ හොඳටම අවදි කරවන. නිදිමත එනවා ඉතින් ඔක්කොම එකට යන්නේ රාගය. ඊට පස්සේ රාගෙටත් ඉඩකඩ ආසාව. ඉතින් ඔය ඔක්කොම එක විදියකට තමයි එකට ඉන්ටර් රිලේටඩ්. ඉතින් තණ්හාව අඩු වෙනකොට ආස්වාදය අඩු වෙනකොට පින්වතුනි ශක්තිය ඉතුරු වෙනවා. මම දැන් ගොඩක් අයට කියනවා ඒක හරි කෑමෙන් කැලරිස් වලට වඩා කෑමේ දිව රස ගන්න නැතුව ප්‍රැක්ටිස් කරාම එනවා ශක්තියක්. ඒ කියන්නේ ඒක තමන්ට තේරෙයි. ගොඩක් විට දැන් භාවනාව කර දැන් භාවනා කළා දානේ වළඳන්න ඕනේ. වළඳලා ඉවරලා භාවනාව යෙදෙන්න ඕනේ. පේයි රස පුළුවන් තරම් ගන්න නැතුව ගත්තම තියෙන මේ ඉතින් මෙහෙමයි පින්වතුනි දැන් මම මේවා කිව්වම කපාර චුට්ට කරෙමින් ට්‍රයි වෙයි දැන් ඔම. මොකද දැන් හුරු වෙලා තියන්නේ රස හොයාගෙන යන්නනේ. දැන් අපේ ගෙවල් වුණත් ඒ කාලෙ ඉතින් හැම වෙලේම මේක රසද ලුණු තියනවාද අරවා මේවා. ඒ කියන්නේ මොනවාද අහනවනේ හැම වෙලේම හරි අමාරු ඉතින් ප්‍රැක්ටිස් කරන කෙනෙකුට නත් සමහරට ඉතින් මට පේන්නේ පින්වතුනි ඒක හරියට දැන් රස හොය හොයම කෑමොල නිකන් නයිට් ක්ලබ් එකක් වගේ පින්වතුනි. දැන් මම පේන කෝණයක් පෙන්වන්නම්. ඒ කියන්නේ ඒක ඒක නිකන් ඒකෙන් ගොඩාක් Tamanට අර රස මේ කියන්නේ මොකද ලුණු ඇඹුල්නේ ලුණු ඇඹුල් කියලා අර ඒ කටින් සෙන්සේෂන්ස් වලදී අර වගේ රාගේ හා සමාන අධික මේ ඩැමේජ් එකක් වෙනවා. සාමාන්‍ය අපේ තමයි මෙහෙ මිනිස්සුන්ගේ කෑම හොඳයි අපේ අයගේ මන් දන්නේ ඒක නිකන් මේ සයිකෝපැත් කෙනෙක්ගේ කෑමක් වගේ. මොකද අර මොකද මේ සැර මිරිස් දැන් ගොඩක් තැන්වල මම හිමාලයේ වැඩියමත් මේ ඔය දැන් ලංකාවෙන් කියලා ආරංචිලා ඒගොල්ලන් මිනිස් හොයාගෙන එනවා. මම බැලුවා මට එහෙම පුරුද්දක් නැහැ. ලංකාවේ ෆේමස් මිනිස් මේ මොනවාද සැරට ගන්නවා කියලා. ඉතින් අපේ ආච්චිලත් එහෙමයි. ඉතින් ඔක්කොම ඒගොල්ලන් හදන්නේ කෑම ඔක්කොම සැරට. මේ මම දන්නේ නැහැ. ඉතින් මන්නම් කියන්නේ කමන්නේ ඕක මට ඕක ගැන කියන්න දන්නේ නැහැ. හැබැයි මට තේරෙන විදිහට බ්‍රේන් එක වැඩ කරන හැටි තේරුණාම කට කාගෙන යනවනම් ඒකේ අර ගොඩක් එනර්ජියක් යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකෙන් අනිත් අර කේන්ති යනව වැඩි වෙන්න පුළුවන්. තව මොකද අර එනර්ජි නැහැ නැතිකම තමයි මනස එනර්ජි නැහැ කියන්නේ දුකක් පින්වතුනි. දුකකට තමයි කේන්ති යන්නේ. නැත්තම් මම අර කීරණේ කතාව කර කොහොද පොලිස්කාරෙක් මම බන කියනකොට මෙහෙම උඩට පල්ලෙහාට ඇවිද ඇවිද හිටියා
වැල්ලවර්තීට පස්සේ අර මගේ ඉතින් තවාකෝයි දැන් ඔය ඔය ධර්මය අහලා වෙනස් වෙච්ච කට්ටිය ඉන්නවනේ එක එකයි ඉතින් ඒගොල්ලන් හැමතැනම බණ කිය කියනවා දැන් මම මේක බලාපොරොත්තු වෙන එක නෙමෙයි ඉතින් මේ ඇයට ලැබිච්ච මොකක් හරි සහනේ ඉතින් අර පොලිස් කාර්යයක් බණින වෙලාවේ කියලා තියෙනවා මේ මහත්තයාට මහත්තයෝ ඔය කේන්ති යන්නේ අසරණ හින්දා කියලා ඉතින් මෙයා බැලුම එක මාටම චසයා කියලා තියෙනවා මේ මහත්තයාට ඔහොම කවුද කියලා දුන්නේ කියලා අසරණ හින්දා මේ කේන්තිගේ කියලා දැන් ඒගොල්ලන් හිතන්නේ මේක නිය අමුතු මේ ඉතින් කියලා තියෙනවා මමත් මේ ඉස්සර බිබී හිටියා මේවා කරා මේ ප්‍රෝග්‍රෑම් වගේක් ගියා මේක හාමුදුර කෙනෙක් කියලා ඔහොම යාට මෙච්ච එක කිව්වා ඉතින් ඒ මහත්තයාත් ඔන්න ඇවිල්ලා හිටියා මේ පොලිස් කාර්ය බනහන්ට ඩියුටි වලින් පස්සේ ඉතින් ඔව් ඒක ඇත්ත පිංගුතර අසරණ හින්දා කියන්නේ අර ඇත්තටම අපිට දරා ගන්න බැරි කමට තමයි ඉතින් කේන්තිය නැති වෙනක මෛත්‍රියව තාවකාලිකයි අරකෙන් තමයි සම්පූර්ණයෙන්ම මොනවාද තණ්හාව අඩු වෙනකොට අර සමන්ට සිසිල වැඩි වෙනකොට ඉබේම දෙයක් දරන්න පුළුවන් දරන්නවා නෙමෙයි ෆීල් වෙනවා අඩු වෙනවා අර විදියට ඉරිටේට් වෙන්නේ